හිරාමිට්ටෝනි මේ ලෝකෙ උපදින හැම කෙනෙක්ම මරණ බව දැනගෙන ජීවත් වීම අතිශය වැදගත් වෙනවා කිසියම් කෙනෙක් සමාජයට එරෙහිව අපරාධයක් කරලා තියෙනවා නම් ඒ මිනිහා ඒ අපරාධයට වගකිය යුතු වෙනවා ඒ පුද්ගලයාගේ තරහ තිරම තත්ත්වය අදාළ වෙන්නේ නැහැ ජැක්සන් අන්තිනි කියන කාලකන්ණි හාල්පාරු පාහරයා මේ සමාජයට කරලා තියෙන විනාශය අති විශාලයි රාජපක්ෂලාට මේ රටේ මහා විනාශය කරන්න උදව් කරපු පරයෝ අතර එකෙක් තමයි මේ ජැක්සන් ජැක්සන්ට අද පලසන් දීලා තියෙන්නේ දිට්ඨ ධම්ම වේදිනිය කර්ම අපේ රටේ මිනිස්සු විශ්වාස කරනවා කෙනෙකුට නීතියෙන් ගැලවිලා යන්න පුළුවන් වුණත් ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැහැයි කියන කාරණේ. එහෙම නැත්නම් නීතියට කොකා පෙන්වුවට ස්වභාව ධර්මයට කොකා පෙන්වන්න බැහැයි කියන කාරණේ. අද ජැක්සන් ලැන්ටිල්ලර් පටිසන් දීලා තියෙන්නේ මේ රටට කරපු විනාශය. සමහර කට්ටිය මේ වෙනකොට අලුතෙන් රැල්ලට නැහෙන් අඩන්නට පටන් අරන් ඉන්නවා ජැක්සන්ට වෙච්ච විනාශය සම්බන්ධයෙන්. හැබැයි ජැක්සන් නිසා මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සු පනා දිනවයි කියනක බහුතරයක් අමතක කරලා ජැක්සන් කියන ඒ හාල්පාරු කාලකන්ණියට දිගහැසු පතන එක මිනිහෙක්වත් ජැක්සන්ලා නිසා විනාශයට පත්වෙච්ච ලක්ෂ ගාණක් ගැන කතා නොකිරීම අතිශය කනගාටුදායක කාරණයක්. මේ වෙනකොට විප්ලවයේ හිටපු සමහර අමුතුම ජාතියේ අම්මණ්ඩිල සහ අමුතුම ජාතියේ පොරවල් ජැක්සන් වෙනුවෙන් කඩේ යන්න පටන් අරන් ඉන්නවා. මුන් සීලුම දෙනා අමතක කරපු බරපතලම කාරණේ තමයි රාජපක්ෂලා මේ වැඩේ කරේ තනියම නෙමෙයි. රාජපක්ෂලාට මේ කුපාඩි වැඩේ කරන්න උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා. මුට්ටි අල්ලපු විශාල පිරිසක් ඉන්නවා. අන්නේ විශාල පිරිස අතර මුල් තැනට එන්නේ ජැක්සන්ලා. කොටින්ම ජැක්සන් කතෝලිකයි. අපි කතෝලික ආගමට ගරු කරනවා. හැබැයි කතෝලිකයෙක් විදිහට ඇවිල්ලා මිනිහා බුද්ධාගමට කරේ මහා විනාශයක්. ඔබට මතක ඇති මේ රටේ බහුතරයක් දෙනා බුද්ධාගම ගැන ඉන්නවා කිසියම් ආකාරයක ගෞරවයක්. සමහර මිනිසුන්ට තියෙන අන්ධ විශ්වාසයක්. ඒ නිසා මේ අන්ධ විශ්වාසය යොදා ගනිමින් රාජපක්ෂ පවුලේ උන් පොරවල් කරන්න ජැක්සන් කරපු විනාශය මේ රටම දන්නවා. ජැක්සන් ඇන්තනි කියන හාල්පාරු කාලකන්ණි පාහරයක් තමයි රාජපක්ෂ පවුලයි සුද්ධෝදන පරම්පරාවයි එකයි කියලා කිව්වේ. කොටිම රාජපක්ෂ බුදුහාමුදුරන්ටත් නැකන් කියනවායි කියලා කිව්වේ ජැක්සන් ඇන්තනි. ජැක්සන් ඇන්තනි ඒක කිව්වේ නිකන් නෙමෙයි. තමන්ගේ බඩ ගෝස්ත්‍රයේ වෙනුවෙන් තමන්ට ලැබෙන පාසි කාංකුඩම් වෙනුවෙන් කොටිම ජැක්සන් තමන්ගේ පස්ස දුන්නා විතරක් නෙමෙයි තමන්ගේ දුවක් දුන්නා. ඒක අපි නෙමෙයි කියන්නේ ජැක්සන්ගේ මිනිහා, ඒ කියන්නේ ජැක්සන්ගේ දුවගේ මිනිහා පළවෙනි කසාද මිනිස්සු ඇවිල්ලා මේ රටේ විශේෂඥ වෛද්‍යවරි. ඒ මිනිස්සු දුව මේ ජැක්සන්ගේ දුව දාලා යන ප්‍රධානම හේතුව තමයි නාමල් රාජපක්ෂක කොටු පැනපේක. කොටු පැනපේක විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂගෙන් එල්ල වෙච්ච තර්ජන. මිත්තරණී කොටිම මේ වෙනකොට ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ තමන්ගේ දුවත් නාමල්ට දීලා ගුඩගිය පාහරේ. පහුගිය දවස්වල නාමල් සම්බන්ධයෙන් කොහොමද ජැක්සන්ගේ ඇන්තනිගේ දුව කතා කරේ කියනක මේ රටේ බහුතරයක් දෙනා දන්නවා. ඒව සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියම හෙළිවෙච්ච කාරණා. ඒ වගේම ජැක්සන් ඇන්තනි හම්බ කරේ නැහැයි කියලා ජැක්සන්ගේ දුව තැන් තැන්වල කියනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ ගෝල් පේස් එකේ ඉඳගෙන ප්‍රසිද්ධියේ සටන්කාමි කියපු එක්තරා කලාකාරණියක් කියන අම්මණ්ඩියෙක් ප්‍රසිද්ධිය කියනවා ජැක්සන් ඇන්තනි අයියා ඇවිදින පුස්තකාලයක් ලු. මිත්තෝරුනි, ඇවිදින පුස්තකාලයක් කියලා කියන්නේ වටිනා දෙයක් කියලා තමයි ඇයි කියන්නට උත්සාහ කරන්නේ. හැබැයි ජැක්සන්ට මේ වගේ අන්වර්ථ නාම දීලා තියෙන්නේ මේ රටේ මාධ්‍ය කාර්යෝමයි. ජැක්සන් තමන්ගේ බුද්ධිය මේ රටට කරලා තියෙන්නේ හොඳක්ද නරකක්ද කියලා ඇනලයිස් කරලා බැලුවොත් නැත්නම් වර්ග කරලා බැලුවොත් ජැක්සන් මේ සමාජයට 1%ක් දෙයක් කරනකොට 99%ක විනාශයක් කරලා තියෙනවා. මේක තමයි ඇත්ත කතන්දරේ. ජැක්සන් නිසා ව්‍යසනයට පත්වෙච්ච කෙල්ලෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් කවුරුහරි දැනගන්නට ඕන නම් ස්වර්ණවාහිනියේ හිටපු සමහර නිවේදිකාවෙන් ගිහිල්ලා ඇහුවනම් ජැක්සන් කොහොමද කෙල්ලන්ට සැලකුවේ කියලා මෙහි රටේ බහුතරයක් දෙනා දන්නවා. ඒ විතරක් නෙමෙයි ජැක්සන් ඇන්තනි එදා රාජපක්ෂලට මුට්ටි අල්ලපු විදිය මේ රටේ බහුතරයක් දෙනා දන්නවා වගේම ජැක්සන් ඇන්තනි හොරකම් කරපු විදිහත් මේ රටේ බහුතරයක් දෙනා දන්නවා. එදා හම්බන්තොට අර නැව් වෙන වරාය විවෘත කරන උත්සවයේ සම්පූර්ණම සංවිධානය කරේ වේදිකාව සැලැස්ම සැලසුම් කරේ සින්දු හැදුවේ ඒවට නාට්‍ය කණ්ඩායම් එකතු කරගත්තේ ජැක්සන් ඇන්තනි. ඒ සඳහා ඔහු බිලියන් ගාණක් හම්බ කරගත්තයි කියලා මේ වෙනකොට මූල්‍ය වාර්තා එළියට ඇවිත් තියෙනවා. කනගාටුවට කාරණේ තමයි ජැක්සන් ඇන්තනිලට දඬුවම් කරන්න මේ රටේ නීතිය ප්‍රමාද වීම. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ රටේ නඩුකාරයෝ බඩුකාරයෝ අතර විශාල වෙනසක් නැහැ. ජැක්සන් ඇන්තනිලා වගේ පරයෝ රකින්න මේ රටේ විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා. සමහරවුන් ඍජුවම
ජක්සන්ට කඩේ යනවා. සමහරව ප්‍රගතිශීලී මූනුවරකින් නැත්නම් මානුෂිකර මූනුවරකින් කතන්දර කියන්නට එනවා. ජක්සන්ගේ ජක්සන්ට මරුව අතබනනවායි කියන එක දැන් බහුතරයක් දෙනා දන්නවා. හැබැයි ජක්සන්ට මේ වෙනකොට ලැබිලා තියෙන සෞඛ්‍ය පහසුකම් මේ රටේ බහුතරයකට නැහැ. එතකොට මේ රටේ නීතිය පාලනය ගැන කතා කරන, හැමෝටම සමානත්වය ගැන කතා කරන එවුන් කොහොමද ජක්සන්ට ඇන්තනට විතරක් මේ රටේ සුවශේෂ පහසුකම් ලැබීම සම්බන්ධයෙන් සාධාරණීකරණය කරන්නේ? අනෙක් කාරණය තමයි මේ රටේ බහුතරයක් දෙනා කියන්නට ඕනේ ජැක්සන් පව් කියන එවුන් ජැක්සන් මේ රටේ කරපු විනාශය සම්බන්ධයෙන් උන් කියන්නේ මොකක්ද කියන කාරණේ. මොකද රාජපක්ෂලට මේ රටේ මේ විනාශය කරන්න විශාල වශයෙන් මාධ්‍ය සහ කලාකාරයෝ උදව් කරා. උන් තමයි මේ රටේ බහුතරයක් දෙනාගේ මොලේ සුද්ධ කරේ. එහෙමනම් මේ රටේ බහුතරයක් දෙනාගේ මොලේ සුද්ධ කරපු ජැක්සන් ඇන්තනිලා සම්බන්ධයෙන් නීතිය නිහඬයි විතරක් නෙමෙයි, මේ සමාජය ඇතුලේ බහුතරයක් දෙනා මේ කාලකන්ණි පාහර වැඩේ ඉවසීමත් මේකට බලපාලා තියෙනවා. මිත්‍රවරුනි, සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මයේ ජැක්සන් ඇන්තෙල්ලට දඬුවම් නොකරනම් ජැක්සන් ඇන්තෙල්ලා කිසිම කරදරයකින් හිරිහෙරයකින් තොරව මේ රට තවත් හූරං කරනවා. අනිත් කාරණේ තමයි මෙතෙක් මතුවලා තියෙන කාරණේ තමයි ජැක්සන්ට ගැහුවේ අලියෙක්. එතකොට ජැක්සන් ඇන්ටෙලිනගේ ආණ්ඩුව මේ රටේ අවුරුදු 15ක් විතර මේ රටේ පාලනය කරා. ඔය ජැක්සන් ඇන්ටෙලිනට අලිය ගහන්න ප්‍රධානම හේතුව තමයි මේ රටේ රක්ෂිත වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශ කරලා අලින්ට ඉන්න තැන් නැති කරපු එක. අන්නේ පාහර වැඩේට ජැක්සන්ලත් වග කියන්නට ඕනේ. මොකද ජැක්සන්ලා මැදිහත් වෙලා තමයි ඔය හම්බන්තොට පැත්තේ විශාල වශයෙන් කැලය කපලා අලින්ට ඉන්න තැන් නැති කරේ. ඔය එයාපෝට් එකක් හදලා කොටිම කුරුල්ල එන එයාපෝට් එකක් අතර ඒ විනාශය කරේ ජැක්සන් ඇන්තෙලිලා. ඔය චීන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කිසිම විගණනයකින් තොරව එක එකට පගා ගහන්න පුළුවන් විදිහට මේ රටේ ණයබරෙන් 10%ක් විතර ඇති කරන වැඩේට ජැක්සන්ලත් සම්බන්ධයි. ඒකට අවශ්‍ය කරන පිඹුරුපත් හදනකොට ඒකට අවශ්‍ය කරන අර රජුරව සතුටු කරන්න අවශ්‍ය කරන පක්කිලි වැඩ ටික කරේ ජැක්සන්ලා. කොටිම කලාවේ විකලාවක් කරගෙන තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඒ පාහර වැඩේ කිරීම සම්බන්ධයෙන් ජැක්සන්ලට ස්වභාව ධර්මය දඬුවම් දිය යුතු වෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ මේ කාලකන්ණින්ට මේ වගේ දඬුවම් දීම තුලින් පමණක් අපේ අවශ්‍යතා නැත්නම් අපේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද මේ පාහරය මේ රටට කරපු විනාශය සම්බන්ධයෙන් අපි සියලුම දෙනාට අද වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ජැක්සන් ඇන්තෙලිලා හම්බ කරේ නැහැ කියලා කවුරු හරි කියනවනම් ජැක්සන් ඇන්තෙලිලාගේ එකවුන්ට්ස් පෙන්වන්න කියලා තමයි කියන්නට සිද්ධ වෙන්නේ. පහුගිය දවස්වල ජැක්සන් ඇන්තෙනිගේ අර නාමල් රාජපක්ෂ රෙද්ද උස්සපු බඩුව ප්‍රසිද්ධිය කියන්න පටන් ගත්ත අපේ තාත්තා සත පහක්වත් හොරකම් කරලා නැහැයි කියලා. එහෙමනම් ඒ අම්මණ්ඩි කියන්නට ඕනේ ඒ අම්මණ්ඩි නාමල් රාජපක්ෂ එක්ක නිදි බෙදලා මුකුත්ම හොයාගත්තේ නැහැයිද කියන කාරණේ. කොටිම ඒ ජැක්සන් ඇන්තෙනිගේ දුව කොහොමද සෙල්ලම් දැම්ම කියන කාරණය පහුගිය කාලේ ජැක්සන් ඇන්තෙනිගේ දුවගේ ඩිවෝස් නඩුවට සම්බන්ධ වෙච්ච ඒ වෛද්‍යවරයාගේ පෞද්ගලික මිත්‍රයෝ එලි කරලා තියෙනවා. මිත්‍රෝරණී, ජැක්සන් ඇන්තෙලිනට අද පටිසන් දීලා තියෙන්නේ කලකම්. හැබැයි ඒ කාලකන්ණි පාහරය කරපු වැඩවලට මේ රටේ ලක්ෂ ගාන මිනිස්සු අද දුක් විඳිනවා. ඒ නිසා ජැක්සන්ට මේ වෙලාවේ ජැක්සන් වෙනුවෙන් කඳුළු හෙලෙන හැම එකෙම මේ සමාජයට කිය යුතු වැදගත්ම කාරණය තමයි උන් එතකොට එක මිනිහෙක් වෙනුවෙන් කඳුළු හෙලනවා නම් ඌ හින්දා විනාශයට පත් වෙච්ච මේ රටේ ඉන්න බහුතරයක් ජනතාව වෙනුවෙන් කියන්නේ මොකක්ද කියන කාරණයත් එලි කළ යුතු වෙනවා. අනිත් කාරණය තමයි ජැක්සන්ලට ස්වභාව ධර්මය දඬුවම් නොදුන්න නම් මේ රටේ නීතිය පාලනය තුළින් ජැක්සන් ලැවෙන පල් හොරුන්ට දඬුවම් දෙ හැකිද කියන කාරණය අපි අහන්නට සිද්ධ වෙනවා. අනිත් කාරණය ජැක්සන්ලා අලින්ගෙන් පාර කෑවේ ජැක්සන්ලම කරපු වැරදි නිසා. කොටිම ජැක්සන්ලම තමයි මේ රටේ අලින්ට ඉන්න තැනුත් නැති කරලා මේ රටේ බහුතරයක් දෙනාගේ විනාශයට මඟ පෑදුවේ. ඒ නිසා මිට්ටෝනි, ජැක්සන් ඇන්තනිට පටිසන් දුන්නේ කලකම්. කොටිම ජැක්සන්ට මේ මොහොතේ මරුව අත වනන්නේ ඒ ඌ කරපු පාහර වැඩවලට. හැබැයි ජැක්සන්ට මේ වෙලාවේ කඩේ යන හැම එකෙක්ම උන්ගේ හෘද සාක්ෂියෙන් අන්නට ඕනේ මුන් මේ රැල්ලට යන වැඩේ කරගෙන යන්නේ තවක් මේ වගේ පාහරයන්ට අවශ්‍ය කරන වපසරිය හදන්න. මිත්‍රවරුනි, කෙනෙක් වැරද්දක් කරනකොට මූ වැරදිකාරයා මූට මේ දඬුවම ලැබිය යුතුයි කියලා සමාජය කියන්න අකමැති නම් ඉන් පස්සේ කරන දේ තමයි ඒ වගේ තවත් පාහරය ලක්ෂ ගාණක් බිහි වෙන්න අවශ්‍ය කරන වටවිටාව හැදෙනවා. ඒ නිසා කලාව විකලාවක් කරගෙන මේ සමාජය විනාශ කරපු ජැක්සන් ඇන්තෙලිතුළු සමස්තයම පාහරය හැම කෙනෙම තේරුම් ගත යුතු වැදගත්ම කාරණය තමයි උන්ට නීතියට කොකා පෙන්වන්නට පුළුවන් වුණාට කවදාකවත් ස්වභාව ධර්මයට කොකා පෙන්වන්නට බෑ. ඒ නිසා කවදා හරි දවසක කලකම් පළදෙනවයි කියලා මුන් තේරුම් ගත යුතු වෙනවා. මිත්‍රෝනි, අර්ගෙන්තුල ජයග්‍රහණ නමැති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.